ඕගොල්ලොන්ට පුළුවන් මිලීලුම් නම් මෙතා සූත්‍රයම ලිව්වා ලියලා QD කියන පදය තියෙන හැම තැනටම X භාණ්ඩය කියලා නම් කරනවා P තියෙන හැම තැනටම Y භාණ්ඩය කියලා නම් කරනවා දැන් බලන්න අන්න ඊට පස්සේ ඒකේ අපේ ප්‍රතිශත සූත්‍රය දැන් අන්න ඕගොල්ලන්ට ඒක කියවුවම තව ටිකක් තේරෙයි X කියන භාණ්ඩයේ බලන්න X කියන භාණ්ඩය තමයි සලකා බලන භාණ්ඩය එතකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස delta q x percentage එක බෙදනවා අනික් භාණ්ඩයේ අනික් භාණ්ඩය කියන්නේ සම්බන්ධිත භාණ්ඩයේ මිලේ වෙනසින් හැමතිස්සෙම q හෝ qd කියන කෙනා නිරූපණය කරන්නේ සලකා බලන භාණ්ඩය මිල නිරූපණය කරන්නේ ඒ භාණ්ඩයත් එක්ක තියෙන අනෙක් සම්බන්ධිත භාණ්ඩය රයිට් ඔන්න ඒ විදිහට පොඩි කොටසක් එතන තියෙන්නේ අපිට සූත්‍රය අලුත් නෑ පරණ සූත්‍රයම තමයි අපි පාවිච්චි කරන්නේ රයිට් දැන් එහෙමනම් හොඳට මතක තියාගන්න QD හෝ Q තියෙන හැමතැනටම සලකා බලන භාණ්ඩයේ තොරතුරු ඇතුල් කරන්න P මිල කියලා තියෙන තැන හැම තැනකටම සම්බන්ධිත භාණ්ඩයේ නැත්නම් අපි කියනවා අනෙක් භාණ්ඩයේ අගයන් ඇතුළත් කරන්න. රයිට් බලමු පළවෙනි ප්‍රශ්නේ. මේ සූත්‍රයේ හුරු වෙන්නත් එක්ක මේ දීලා තියෙන. පහත සඳහන් එක් එක් ස්වාධීන අවස්ථාවන් වලට අදාළ හරස් මිලිල්ලුම් නම්්‍යතාවයන් ගණනය කරන්න. හරස් ඉල්ලුම් නම්්‍යතාවය කිව්වත් එකයි හරස් මිලිල්ලුම් නම්්‍යතාවය කිව්වත් එකයි. රයිට් දැන් පළවෙනිම අවස්ථාවේ අපි ගණනය කරන්න ඕනේ මේ ගණනය කරන්නේ ලක්ෂ නම්්‍යතාවයේ හොඳේ දැන් මේ සූත්‍ර දීලා තින්නේ ලක්ෂ නම්්‍යතාවයේ මේවා චාප නම්්‍යතාවයේ උනත් ගණනය කරන්න පුළුවන් නමුත් අපි චාප නම්්‍යතාවයේ බොහෝ දුරට ගණනය කරන්නේ නැහැ මේවා අපි මේවා ගණනය කරන්නේ ලක්ෂ නම්්‍යතාවයේ දැන් මේ වගේ සූත්‍රක චාප නම්්‍යතාවය ලියන්න කිව්වොත් මොකද කරන්නේ අලුත් දෙයක් නැහැ මේ p y කියලා තියෙන තැන අපි ලියනවා p1 ධන p2 කියලා ඉර උඩ ලිව්වා ඉරයට qd1 ධන qd2 කියලා මේ විදිහටම ආයේ ඉර යටින් ලියනවා ඉල්ලුම් ප්‍රමාණය 1 ඉල්ලුම් ප්‍රමාණය 2 කියලා අර මිල ඉල්ලුම් නම්්‍යතාවයේ චාප නම්්‍යතා සූත්‍රයම තමයි මෙතෙන්ට ගන්නෙ මේ p වෙනුවට p1 සහ p2 කියලා දෙන්නෙක් ලියනවා ඉර උඩ p1 p2 කියලා දෙන්නෙක් කෙනා ඉර යට qd1 qd2 කියලා ආයේ ඉර යටත් ඉල්ලුම් ප්‍රමාණයන් දෙකක් කියලා. එහෙම නැතුව දැන් මේ හරස් මිලි ඉල්ලුම් නම්්‍යතාවේ ලක්ෂ නම්්‍යතාවය මේකයි චාප නම්්‍යතාවය මේකයි කිය කිය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. රයිට්. අපි එහෙමනම් මේක ගණනය කරමු. ලක්ෂ නම්්‍යතා සූත්‍ර පදනම් කරගෙන මිල රුපියල් පහේදී ගණනය කරන්න. රයිට්. ඕගොල්ලෝ මිල රුපියල් පහේදී මේ හරස් මිලි ඉල්ලුම් නම්්‍යතාවය ගණනය කරන්න. දැන් ඔයගොල්ලන්ගේ පොතේ ගණනය කරන්න සූත්‍රය තමයි මේ උඩින් දීලා තියෙන සූත්‍රය. මේක ලේඛනයක්. ඒ නිසා අපිට ලේඛනෙට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ දීලා තියෙන සූත්‍රය. රයිට් මිල රුපියල් 5ේදී ගණනය කරන්න ටග් ගාලා. ඔයගොල්ලෝ සූත්‍රය ලියන්න ඕනේ උඩින්. සූත්‍රය එකපාරක් ලියලා තමයි මේ විදිහට අගය ආදේශ කරන්නේ අපිට පේනවා ඩෙල්ටා QD සලකා බල භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 50 ඉඳන් 40ට අඩු වෙලා එතකොට අපි කියන ඍණ 10යි ඩෙල්ටා P අපි ගත්තේ 5 ඉඳන් 10ටනේ එතකොට මේ වෙනස තමයි අපි ගත්තේ ඒකේ P වල වෙනස නැත්තම් මිලේ වෙනස 5යි එතකොට ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P දැම්මා ඊළඟට P සලකා බලන මිල කීයද කියලා එතකොට y කියන භාණ්ඩයේ මිල කීයද කියලා බලනවා අපි කිව්වේ මිල 5ේදී ගණනය කරන්න කියලා එහෙනම් p 5යි ඒ වෙලාවේ qd මිල 5යි ඒ වෙලාවේදී තියෙන qd 50යි න 50යි දැන් මේක සරල සුළු කිරීමක් තියෙන්නේ 5ට 5ව 1යි 5ට 5ව 1යි 10ට 10ව 1යි 50ට 5ව 5යි 5ෙන් 1යි 5ෙන් 1 සාමාන්‍ය විදිහට ගත්තාම 10ෙන් 2යි
දහයෙන් දෙකයි කියන්නේ 0.2. ඉතාමත් වැදගත් දේ තමයි පුතා ධනද ඍණද කියන එක. අපි මෙතන ලස්සනට මාක් කරලා පෙන්නුවා මේ. මේ පැත්තේ භාණ්ඩයේ මිල වැඩි වෙලා නිසා ධන පහක් එතන තියෙයි. මෙතන ඉල්ලුම් ප්‍රමාණය 10කින් අඩු වෙලා නිසා අපි එතන දැන් මේ ඍණ 10ක්. දැන් බලන්න මේ අපි ලියපු ගානේ එක පදයක් ඍණ නම් අවසාන පිළිතුරත් ඍණාගයක් ගන්නවමයි. අන්න එහෙමනම් අපේ පිළිතුර එනවා ඍණ 0.2 කියලා. මම හිතනවා ඔයගොල්ලෝ මේ විදිහට පිළිතුර ගණනය කරලා ඇති කියලා. ගණනය කරලා නැත්තම් දැන් ටක් ගාලා ලියා ගන්න. අඩුම ගානේ ගෙදරදී 3-4 පාරක්වත් මේ ගානම හදන්න ඕනේ. නැත්තම් මේ ගණන් තේරෙන්නේ නැහැ. එකම ගාන. Tamanට හොඳට තේරිච්ච ගාන වුණත් කමක් නැහැ. 3-4 පාරක් හදන්න. රයිට් මේ ගානේ මිල රුපියල් 20ෙදී නම්‍යතාවයේ ගණනය කරන්න. ටක් ගාලා ගණනය කරන්න බලන්න තනියෙන්. මිල රුපියල් 20ෙදී නම්‍යතාවය කීයද? ධනද ඍණද කියන එක අතිශය වැදගත්. බලන්න මේ විදියට ඕගොල්ලන්ගේ පිළිතුර ආවද කියලා. අපි ඩෙල්ටා QD වලට ගන්නවා 200 ඉඳන් 240ට වෙනස් වුණේ ප්‍රමාණය 40ක් කියලා. එක අවස්ථාවක ඉඳන් තව අවස්ථාවකට වෙනකම් බැලුවාම ඇති. ඒකට ඩෙල්ටා QD ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස 40යි. ධන අයියේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා නිසා ඉල්ලුම් ප්‍රමාණය වෙනස 40 දැම්මා. ඊළඟට ඩෙල්ටා P මිලේ වෙනස. මිලත් රුපියල් 20 ඉඳන් 40ට 20කින් වැඩි වෙලා. වැඩි වෙලා හින්දා ධන. අන්න මිලේ වෙනස 20යි. වැඩි කිරීම P බෙදීම QD. P මිලේ යගය. මිල අපි රුපියල් 20 විදියට සලකලා තමයි ගාණ හදන්නේ. ඒ නිසා P විදියට දාන්නේ 20. ඉල්ලුම් ප්‍රමාණය විදියට ඒ මිල 20ට අදාළ වෙන ඉල්ලුම් ප්‍රමාණය දාන 200යි. දැන් සාමාන්‍ය සුළු කිරීමක් 20ට 20 ඒවා එකයි, මෙතන 20ට 20 ඒවා එකයි, ඒක කැපිලා යනවා. 40ට 40 ඒවා එකයි, 200ට 40 ඒවා පහයි. එතකොටත් අපිට එනවා 5න් 1යි කියලා පිළිතුරක්. 5න් 1යි කියන්නේ 10න් 2යි. 10න් 2යි කියන්නේ 0.2 කියන එක. නමුත් මෙතන වැදගත්ම දේ මේකේ පිළිතුර ධන. කලින් ගානේ පිළිතුර ඍණ, නමුත් මේ පිළිතුර ධන. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. රයිට්. ටක් ගාලා නෝට් එක සම්පූර්ණ කරගන්න. රයිට්. මේ තුන්වෙනි ගානේ මිල රුපියල් 30 සැලකිල්ලට අරගෙන ඔගොල්ලෝ හරස් මිලිල්ලුම් මෙතාවේ ගණනය කරලා බලන්න. කීයද අගේ එන්නේ කියලා. එතකොට දැන් අපිට පේනවා මේකේ ඩෙල්ටා QD වල අගය එන්නේ 0යි. එහෙමනම් සමස්ත පිළිතුර ඉර උඩ සමස්ත පිළිතුර 0 වෙනවා. ඉර උඩ සමස්ත පිළිතුර 0 වෙනවා කියන්නේ අවසාන පිළිතුරත් 0 වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය සුළු කිරීමකදී අපි මේකේ අගය කෙලින්ම 0යි කියලා දානවා. ඔන්න අපේ අවසාන පිළිතුර. නෝට් එක සම්පූර්ණ නැත්තම් අග්ගාලා නෝට් එක සම්පූර්ණ කරගන්න. හරස් මිලිල්ලුම් නම්‍යතාවයේදී ඍණාගයන් ලැබෙන්නත් පුළුවන්, ධනාගයන් ලැබෙන්නත් පුළුවන්, ශුන්‍ය අගයක් ලැබෙන්නත් පුළුවන්. ඒතර අපිට පිළිතුරු තුනක් තියෙනවා. right අපි එහෙමනම් බලමු දැන් මේ ලැබිච්ච අගයන් අනුව බහණ්ඩ යුගල හඳුනගන්නේ කොහොමද කියලා. දැන් අපිට උත්තර තුනක් ආවා. ඍණාගයක් ආවා, ධනාගයක් ආවා, ශුන්‍යාගයක් ආවා. දැන් අපි කරන්නේ මෙන්න මේ අගයන් අනුව බහණ්ඩ යුගලය මොනවද කියලා හඳුනගන්න එක. බහණ්ඩ යුගලය මොනවද? සම්බන්ධිත බහණ්ඩයත් ඒකට සම්බන්ධ වෙච්ච අනිත් බහණ්ඩයත් අතර තියෙන සම්බන්ධය මොකද්ද? අපි ඒවට කියන පුතේ බහණ්ඩ යුගලය මොනවද කියලා තමයි හොයන්නේ. right අපි එමනම් මේ නෝට් එක සම්පූර්ණ කරගමු. අපි මුලින්ම පටන් ගමු ඍණාගයක් කියන පිළිතුරෙන්. එතකොට ඍණාගයක් කියන එකේ තේරුම තමයි ඒ භාණ්ඩ දෙක අතර
ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. බහණ්ඩ දෙක අතර එක බහණ්ඩයක මිල ඉහළ යනකොට අනිත් බහණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. ප්‍රතිලෝම සම්බන්ධය. සාමාන්‍යයෙන් අපි කියනවා එක බහණ්ඩයක මිල ඉහළ යනකොට අනිත් බහණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් ඒවා අනුපූරක බහණ්ඩ කියලා. අනුපූරක බහණ්ඩ මොනවද මේ? ඒකේ හොඳම දේ තමයි උදාහරණයක් ගන්න එක. අපි නිකන් හිතමු සීනි සහ තේ. තේ කොළ සහ සීනි. දැන් අපි දන්නවා තේ කොළයි සීනි කියන්නේ එකටම පරිභෝජනය කරන බහණ්ඩ යුගලයක්. නැත්නම් සපත්තු සහ මේස් එකටම පාවිච්චි කරන බහණ්ඩ යුගලයක්. එතකොට අපි බලනවා හැමතිස්සෙම එක බහණ්ඩයක් මිලදී ගන්න කලින් ඒකත් එක්ක බද්ධ වෙලා තියෙන අනිත් බහණ්ඩයේ මිල කීයද කියලා. දැන් සපත්තු යුගලයක් ඉතාමත් මිල අධික නම් අපි මේස් ඉල්ලුම් කරන්නේ නැහැ. සපත්තු යුගලයේ වැඩි නම් සපත්තු දෙක ගන්න අමාරුයි. සපත්තු දෙක මිලදී ගන්න අමාරු නම් මේ යුගලයක් අපිට මිලදීගෙන ඇති වැඩකුත් නැහැ. අන්න එතකොට අපිට පේනවා සපත්තු සහ මේස් කියන බහණ්ඩ යුගලය අනුපූරක බහණ්ඩ යුගලයක්. සපත්තු වල මිල වැඩි නම් මේස් වල ඉල්ලුම අඩු වෙනවා. right එවනම් මේ ඍණාගයක් නම් කියන තැන මේ යටින් තියෙන හිස් තැනේ ලියන්න අනුපූරක බහණ්ඩ කියලා. අනුපූරක බහණ්ඩ. රයිට් ලයින් එක පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වුණා. මේ ඍණාගයක් නම් කියන ඒ කොටුවේ යටින් ලියා ගන්න අනුපූරක බහණ්ඩ. ධනාගයක්. ධනාගයක් කියන්නේ බහණ්ඩ යුගලයම එකම දිශාවකට ගමන් කරන්නේ. එක බහණ්ඩයක මිල ඉහළ යනවා නම් අනිත් බහණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. අපි කියනවා ධනාගයක් ගන්නේ ආදේශක බහණ්ඩ යුගලයක් නම්. ආදේශක කිව්වේ එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව එකක්. අපි නිකන් හිතමු පාන් සහ බත්. පාන් වල මිල ඉහළ යනවා නම් අපි පාන් ඉල්ලන එක නවත්තලා සහල් ඉල්ලුම් කරනවා. එතකොට පාන් වල මිල ඉහළ යනකොට සහල් ඉල්ලුම වැඩි වෙනවා. අන්න එකම දිශාවකට ගමන් කරන බහණ්ඩ යුගල අපි සලකන්නේ ආදේශක බහණ්ඩ යුගල කියලා. එහෙනම් මෙතන මේ ධනාගයක් නම් කියන කොටුවේ ඒ කොටුවේම යටින් ලියා ගන්න ආදේශක බහණ්ඩ කියලා. රයිට්. ශුන්‍යාගයක් නම් කියන එකේ ලියා ගන්න සම්බන්ධයක් නොමැති බහණ්ඩ. සම්බන්ධයක් නොමැති බහණ්ඩ. රයිට්. දැන් අපි ඊළඟට බලමු මේ ධනාගයක් ලැබෙන ආදේශක බහණ්ඩ යුගලවලත් අණු කොටස් තුනක් තියෙනවා. මේ බලන්න. ධන අගය එකට අඩු වෙන්නත් පුළුවන්ලු. ඒ ධන අගය එකට වැඩි වෙන්නත් පුළුවන්. ඒ ධන අගය ධන අනන්තය වෙන්නත් පුළුවන්. මෙතන තියෙන සියලුම අගයන් ධන ඉලක්කම්. හොඳේ. ධන එකට අඩුයි. ධන එකට අඩුයි කියන්නේ බිඳුවයි ධන එකයි අතර. ධන එකට වැඩි කියන්නේ එකයි ධන අනන්තයයි අතර. අවසානෙට ධන අනන්තය. රයිට්. අපි මේක මේ චාට් එක හොඳට කටපාඩම් කරගන්න ඕනේ. මේක කටපාඩම් කරගත්තා නම් ඇති. රයිට්. ධන එකට අඩු නම් කියන ඒ කොටුවේ ඇතුළෙම ලියා ගන්න ඒ බහණ්ඩ යුගලය ආදේශක තමයි. මොන ආදේශකද කියලා අහන්නේ. අපි කියනවා ධන එකට අඩු නම් දුරස්ත ආදේශක. දුරස්ත ආදේශක. මෙතන ලියාගන්නේ වචනය දුරස්ත ආදේශක.
දුරස්ත ආදේශක. රයිට්. ධන එකට වැඩි නම් මෙති ධන එකට වැඩි නම් එහෙමනම් එතන අපි පිළිතුර වෙන්නේ සමීප ආදේශක. සමීප ඒ කියන්නේ අපි කියන්නේ ළඟයි කියලා අන්නේ වචනේ නේද? සමීප ආදේශක. ඊළඟට ධන අනන්තේ නම් අන්න අපි එතන ලියා ගන්නවා පූර්ණ ආදේශක. පූර්ණ ආදේශක කියන්නේ 100ට 100ක්ම ආදේශ කරන්න පුළුවන් කියන එක. පූර්ණ ආදේශක. රයිට්. අපි එහෙමනම් දැන් මේ chart එක සම්පූර්ණ කරගෙන තියෙන්නේ. දැන් ඕගොල්ලෝ note එක කියවලා බලන්න ආදේශක භාණ්ඩ කියන මාතෘකාව. මේක කියව ගන්න බලන්න හොඳට. අපි මේ ආදේශක භාණ්ඩ යුගලයක් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් කියලා කටපාඩම් කරන්න බොහොම ලේසි ක්‍රමයක් තියෙනවා. හැබැයි මේක ටිකක් ප්‍රාථමිකයි. ප්‍රාථමික වුණාට කටපාඩම් කරගන්න ලේසි මේ ක්‍රමේ. බලන්න ආදේශක භාණ්ඩ කියන එකේ ආදේශක කියන වචනෙට තියෙන්නේ අකුරු හතරයි. ඒ වගේම ආදේශක භාණ්ඩ යුගලයක් අතර තියෙන සම්බන්ධයට තියෙන්නේ අකුරු හතරයි. අනුලෝම. දැන් මතක තියාගන්න ඕනේ ආදේශක භාණ්ඩ කිව්වහම නම පටන් ගන්නෙත් හයන්නේ. ඒකට අදාළ සම්බන්ධය පටන් ගන්නෙත් හයන්නේ. ඒ වගේම තමයි ආදේශක භාණ්ඩ යුගල කියන එකේ නමේ තියෙන්නේ අකුරු හතරයි. අදාළ සම්බන්ධයට තියෙන්නේ අකුරු හතරයි. දැන් බලන්න මේක කටපාඩම් කරන්න අමාරුද කියලා. අපි දන්නවා අනුලෝම සම්බන්ධය නැත්තම් තියෙන්න පුළුවන් ඊළඟ සම්බන්ධයටයි ප්‍රතිලෝම. දැන් ප්‍රතිලෝම කියන එකටත් අකුරු හතරයි. දැන් පැටලෙනවද? නෑනි පැටලෙන්නේ නෑනි. ඇයි ඒ ආදේශක භාණ්ඩ කියන වචනේ පටන් ගන්න යන්නේ? නමුත් ප්‍රතිලෝම කියන වචනේ පටන් ගන්න නෑනේ අයන්නේ. එහෙනම් ඒක අපිට සම්බන්ධ කරන්න බෑ. අකුරු දෙකම එකම අකුරේ, ඒ කියන්නේ වචන දෙකම එකම අකුරෙන් පටන් ගන්නවා. වචන දෙකටම තියෙන්නේ එක සමාන අකුරු ගාන. ඊළඟට තව කෙනෙක්ට අහන්න පුළුවන් ආදේශක භාණ්ඩ වලට අනුලෝම සම්බන්ධය. එතකොට අනුපූරක භාණ්ඩ වලට අනුලෝම සම්බන්ධයක් නෙමෙයිද කියලා. දැන් බලන්න ගණන් කළා අනුපූරක කියන වචනේ. අනුපූරක භාණ්ඩ යුගලය. එතන අනුපූරක කියන වචනේ ඒකත් අයන්නේ තමයි පටන් ගන්නෙ. නමුත් බලන්න අනුපූරක කිව්වහම වචනෙට අකුරු කීයක් තියනවද කියලා. අනුපූරක භාණ්ඩ කිව්වහම ඒකට අකුරු පහක් තියෙනවා. එතකොට එහෙමනම් සම්බන්ධයට අකුරු පහක් නැහැනේ. එහෙමනම් අනුපූරක භාණ්ඩ යුගලයක අනුලෝම සම්බන්ධයක් කියන එකත් අපිට කෙලිම කපලා අයින් කරන්න පුළුවන්. ඔන්න එහෙමනම් මල් පාඩම් කරන්න ලේසි විදියත් කිව්වා. ආදේශක භාණ්ඩ යුගලයක් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. පාඩම් කරන්නේ කොහොමද? වචන දෙකම පටන් ගන්නෙ අයන්නේ. වචන දෙකටම තියෙන අකුරු ගානත් එක සමානයි. රයිට්. එහෙමනම් දැන් ඔන්න පාඩම් කරන එකත් හරි. දැන් ඒක තව දුරටත් පැහැදිලි කරනවා. ආදේශක භාණ්ඩයේ මිල ඉහළ යන්න යන්න සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් ඉහළ යනවලු. මේ හිස්තැනේ ඕගොල්ලෝ පුරවන්න ඕනේ පුතේ. ඒකේ අනිත් පැත්ත. මේ හිස්තැනේ පුරවන්න මෙහෙම. ආදේශක භාණ්ඩයේ මිල පහළ යන විට. මේ මේක පොඩ්ඩක් වෙනස් කරලා ලියන එක විතරයි දැන් කරන්නේ හොඳේ. ඒක ලියන්න. ආදේශක භාණ්ඩයේ මිල පහළ යන විට. ආදේශක භාණ්ඩයේ මිල පහළ යන විට. ආදේශක භාණ්ඩයේ මිල පහළ යන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම නැත්නම් ඒතර ඉල්ලු ප්‍රමාණික ලිව්වක් කමන්නේ නැහැ හොඳේ. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම පහළ යයි.
රයිට් මම මේ වාක්‍ය කියවන්නම් බලන්න ලියලා තියෙනව හරිද කියලා ආදේශක භාණ්ඩයේ මිල පහල යන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම පහල යයි රයිට් අපි එහෙමනම් දැන් බලමු ඒකේ අවසාන සාරාංශය දැන් මේ ලයින් එක